අවසරණයි පින්වත් ඔබ සැමට පින්වත්නි බෞද්ධ රූපවාහිනිය තුලින් ඔබ වෙත ගෙනෙන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ මේ පැයට නියමිත සදර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ඒ උදෙසා දවසේදීත් සුපුරුදු ලෙසින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම් ප්‍රකාශප ගෞරවනීය ස්වාමින් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. එලෙසින් අද දවසේදී මේ සදර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙහිවල වෛද්‍ය පාර අංක 15 ලිපිනෙහි පදිංචිව සිට පරලෝසෙපත් එච්.ජී. පෙරේරා මහතා සහ මේබල් ඩයස් පෙරේරා මහන්මියගේ සුජීවත්ව සිටින දුවදරුවන් ඇතුළු ඒ පවුලේ සදැහැති පිරිස විසිනුයි දායකත්වයෙන් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය අඩවස්සවා ගන්න අපේ සිත සකස් කරගන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්න හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම ඒ ශ්‍රවණය කරපු ධර්මය හොඳට ධාරණය කරගෙන තමන්ගේ ජීවිතයට ඒ ධර්මය එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සසර ජීවිතය සුවපත් කරගන්නවා, මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. සිතකය වචනය තුන්දොර සංවර කරගන්න කියලා විතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැවතුනේ නැහැ. කියපු පමණින් ඒ දේ කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ සංවර කර ගැනීම සිද්ධ කරන්නේ කොහොමද කියලා දේශනා කරලා තියෙනවා. යමක් කරන්නේ කොහොමද කියලා යම් තැනක උපදේශක් ලැබිලා තියෙනවා නම් ඒ කරන විදිහ භාවිතයට ගත්තොත් තමයි ඒ ප්‍රතිඵලයට එන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි ධර්ම එක එක කාරණාවන් ඉගෙන ගන්නවා. අපි හිතමුකෝ පාසල් යන දරුවෙක් මොනවා හරි විෂය ධාරාවක් ඉගෙන ගන්නවා, කෘෂිකර්මය ඉගෙන ගන්නවා, සමාජ අධ්‍යයන ඉගෙන ගන්නවා, ඒ වගේ මොනවා හරි විෂය ධාරාවක් ඉගෙන ගන්නවා. එතකොට ඒ ඉගෙන ගන්න විෂය ධාරාවේ මොනවා හරි ඒ කාර්නාටික ඉතිහාසය ඉගෙන ගන්නවා නම් මේ ඒ කාර්නාටික දැනගත්තාම ඒක මතක තියාගත්තාම හරි. එතකොට අපි කියනවා එයා ඒ ටික දන්නවා කියලා. බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැනත් එන්නේ ඒ ක්‍රමයට දැන ගැනීම හරි කියලා හිතාගෙන ඉන්නවා. අහනකොට කියන දේ කියන්න දන්නවනම් ඉතිහාසය දන්න අය ඉතින් ඉතිහාසය ගැන අහනකොට කියනවා. ඒ වගේ වෛද්‍යවරු බෙහෙත් ගැන දන්නවා. එතකොට බෙහෙත් ගැන අහපුහම කියනවා අපි දැන් ওই බෙහෙත් ගැන දැනගන්නවා. නැත්තම් වෛද්‍යවරයෙකුට අසනීප වුණා කියන්නකෝ. බෙහෙත් ගැන දන්නවා කියලා ලෙඩ හැදෙන්නේ නැතුව තියනවාද? නෑ. ලෙඩේ හොඳ කරගන්න නම් මොකද කරන්න ඕනේ? දැනගත්ත බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ, භාවිතයට ගන්න ඕනේ, ඒ වගේ හිතට දුන්න බෙහෙත් තමයි හිත අකුසලයෙන් කිලුට වෙනකොට හිත අසනීප වෙනවා. අසනීප වුණාම හරි වේදනා සහගතයි.
එද අසනීපයකින් ලැබෙන කායි අසනීපයකුණුත් ඇතිවෙන නොයකුත් වේදනාන. ඒ වගේ අසනීපුණ හම වේදනා සහගතයි සිත. ඒ වගේ මේ කෙලෙස්වලින් කිරුටුුණ හම ලෝබ දේශමෝහ ඇතිවෙනකොට මේ හිත හරි සාන්ත නෑ. මේ සිත හරි වේදනාකාරය. අන්න ඒ වේදනාව නැතිකරන්න දුන්න බෙහෙත් තමයි ධර්මය කියලා කියන්නේ. සිතේ ඇතිවෙන වේදනා නැති කරන්න. ඒව තාවකාලිකයට පත් කරන්න වගේම ස්ථීරවම නැති කළ දාන්න. අතර කායික අසනීප තියෙනකොටත් අපි හොඳටම දන්නවා ඉස්සෙල්ලාම ලොකුවට තියෙන අපහසුකම් හානිය අවම කරනවා නේද? හානිය සිද්ධ වෙන එක අවම කරලා ඒක නිට්ටාවටම සුව කිරීම කියන එක වෙන්නේ ඊට පස්සේ. එක පාටම නිට්ටාවට සුව කිරීම කියන එකක් වෙන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම අපිට භාවනා ආදීයේදී හානිය අවම වෙන විදිහට වැඩ කටයුතු සපයලා දීලා අපි හොඳට පුරුදු වුණාට පස්සේ මොකද්ද කෙරෙන්න ඕන කියලා අපේ හිත ඒකාග්‍රතාවයකට පත් වුණාම හොඳට එතනින් එහාට ආය නිට්ටාවටම මේ රෝගය සුව වෙන විදිහට ලෝභ දේශ මෝහ කවදාකවත් හිතේ ඇති වෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියලා දේශනාවේ තව පැහැදිලි සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ සඳහා ආනාපාන සති භාවනාව භාවිතා වෙන විදිහ ගැන තමයි අපි මේ පොඩ්ඩක් සාකච්ඡා කරමින් ඉන්නේ. අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ කාරණා. ඉතින් මේකෙදි මේක සමත භාවනා ගණයට වැටෙන්න බැරි බව අපි කලින් සඳහන් කරා. විදර්ශනා භාවනාවක් වූයි ආහන ආනාපාන සතිය කියලා කියන්නේ මේක අපි බොහෝම කතා කරා තමයි පහුගිය දවස් ටිකෙත් නැවත නැවත මේ පිළිබඳ සාකච්ඡා කරගන්න ඕනේ. නැවත නැවත සාකච්ඡා කරගන්න ඕනේ. අනිත් එක මේ ධර්මදේශනා මාලාව මේ නිවන් මඟ කියන ධර්මදේශනා මාලාව අපි මේ සූදානම් කරගත්තේ පැහැදිලිවම ප්‍රායෝගිකත්වයේ සඳහා. ඒක අපි හැමදාම මතක් කරනවා. ප්‍රායෝගිකව මම මොකද කරන්නේ? එහෙම නැතුව ශාස්ත්‍රීය ධර්මදේශනා මාලාවක් නෙවෙයි. මොකක්ද කළ යුත්තේ කියලා. දැන් එක මොහොතක් අපි කල්පනා කරන්ඩ අපිට තියෙන්නේ තේරුම් ගත යුතු කාරණා පහක්. ඇත්ත තත්ත්වයේ තේරුම් ගත යුතු කාරණා පහක් වෙන මොකුත් නැහැ. ධර්මයේ තියෙන එච්චරයි. මොනවද තේරුම් ගත යුතු කාරණා පහ? රූපේ යථාභූත ස්වરૂපය, වේදනාවේ යථාභූත ස්වરૂපය, සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය තමයි තේරුම් ගත යුතු තියෙන්නේ. එතකොට ආනාපාන සති භාවනාවෙන් අපිට සිද්ධ කරගන්න ඕනේ කරගත යුතු වටිනාකම ගැනයි අද දවසෙත් මම මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි යථාභූත ස්වરૂපය මොකද්ද කියන්නත් අපි දන්නවා. මොනවද යථාභූත ස්වરૂපය කියන්නේ? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මෙන්න මේ ලක්ෂණත්‍රය, මේ පහේ තියෙන මේ ලක්ෂණත්‍රය කවුරු හරි හරියටම අවබෝධ කරගත්තනම් ඒතනත්තාට ඒවා පිළිබඳව ලෝභ, දේශ, මෝහ උපදින්නේ නැහැ. පාලනය කරනව නෙවෙයි. ඇත්ත తත්වය නොදන්න හිඳයි මේ ලෝභ දේශ මෝහ උපදින්නේ. ඒතර කවදා හරි යමක් තේරුම් ගත දවසක තේරෙනවා කෙනෙකුට මම මෙච්චර කල් අපරාදි තේරුමක් නැති දේවල් ගැන එල්බගෙන හිටියා කියලා. දැන් අපි හොඳටම දන්නවනේ. වැරදි අදහස් තියාගෙන ජීවත් වෙන වෙලාවල් නැද්ද? එක එක පුද්ගලයෝ ගැන, එක එක දේවල් ගැන, එක එක වස්තු ගැන මේක හරි වටින දෙයක් කියලා හිතාගෙන හරියට සන්තෝෂ වෙලා ඉඳලා එකපාරටම පස්සේ තේරෙනවා. අපි තුමුකු නොවටිනා දෙයක් පිළිබඳ වටින දෙයක් කියලා හිතාගෙන හිටියා කියලා. දැන් මං හිතාගෙන මේක හරිය වටින දෙයක් කියලා. එහෙම වෙලා නැද්ද ජීවිතේ? වටින දෙයක් කියලා හිතාගෙන ඉන්න කාලේ අය පුදුම හැඟීමක් තියෙනවා නේද? කවුරු හරි මොනවා කිව්වත් නෑ ඒක බොහොම වටින දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නේ. හැබැයි පසු කාලීනව අපිට තේරුණොත් ඒක නොවටිනා දෙයක් කියලා, එතනින් එහාට අපිට ඒක අවශ්‍යතාවයක් එන්නේ නැහැ.
ඒ කියන්නේ අපිට හොඳටම පැහැදිලි නේද අපි දන්න දේ අනුව තමයි අපේ සිත්වල හැඟීම උපදින්නේ කියලා නේද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වටින දෙයක් කියලා තමයි අපිට දැන්ට දන්නේ අපි යම් කිසි වටින දෙයක් වටිනවා කියලා හිතාගෙන නොවටින දෙයක් වටිනවා කියලා හිතාගෙන ඉන්නවා කවුරු හරි අපිට කියනවා ඔක වටින්නේ නැහැ කියලා කිව්වට අපි පිළිගන්න ලෑස්තිද අපි දැන් මෙහෙම හිතමු අපි ළඟ තියෙනවා රත්තරම් මාලයක් අපි මේක ස්ථීර වශයෙන් හිත කොහෙද තිබුණා හම්බෙච්ච එකක් නැත්තම් දෙමව්පියන්ගේ උරුමෙච්ච එකක් මේක ඇත්තටම රත්තරම් නෙවෙයි කියලා හිතන්නකෝ අපි හිතාන් ඉන්නේ රත්තරන් කියලා. දැන් එක එක්කෙනා අපිට ඥාති හරි කවුරු හරි කියනවා මේ પરම්පරාවේ කට්ටිය කියනවා ඕක රත්තරන් නෙමෙයි කියලා. නමුත් අපි පිළිගන්න කැමතිද? දැන් අපිට සැක තියෙනවා නේද? දන්නේත් නැහැ. නෑ නෑ මේක රත්තරන්ම තමයි. පේනමත් හොදයි දැන් කාලයක් මම පාවිච්චි කරනවා කියලා. ඉතින් දැන් මොකද කරන්න ඕනේ? ආන් ගිහිල්ලා ඒක හූරලා නේද? බලන්න ඕනේ, පරීක්ෂා කරගන්න ඕනේ. පරීක්ෂා කරපුවාම තේරුණොත් එහෙම මේක පොඩ්ඩක්වත් වටින එකක් නෙවෙයි කියලා අන්නේ දාට මොකද වෙන්නේ ආය ඒක ගැන තිබ්බ ලෝභ දේශ මොහ එකක් මොහෙ තිබ්බ ඇතන ඒක රත්තරන් නොවන එකට රත්තරන් කියලා හිතන් හිටියා ලෝභය තිබ්බා නේද එතකොට ඒවා ආය ඒක ගැන හදෙන්නෙම නෑ මොනවා කරත් හදෙන්නේ අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධයේහි ඇත්ත తত্ত্বය දන්නේ නැතිකම හින්දා අපිට හරියට අපේ ශරීරය පිළිබඳ අපේ හිත පිළිබඳ අනුන්ගේ ශරීර පිළිබඳ අනුන්ගේ හිත පිළිබඳව පුදුම ලෝභයක් ඇති වෙනවා පුදුම දේශයක් ඇති වෙනවා නොදන්නාකම හින්දා ඉතින් අන්නේ නොදන්නාකම නැති කරගන්න ඕනේ දැන් අර මාළේ කියලා හිතන්නකෝ දැන් මාළේ රත්තරන්ද නැද්ද කියලා හරියටම දැනගන්න රත්තරන්ද නැද්ද කියලා හරියටම දැනගන්න කොහොමද අපි මොකක් හරි ක්‍රමයක් ඕනේ කවුරුර කිව්වට බෑ නේද එහෙනම් ඒ ශිල්පය දැනගන්න ඕනේ අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයේ රත්තරන්ද නැද්ද කියලා නේද පංච උපාදානස්කන්ධේ ඕන තරම් රත්තරන් කියනෝනේ කට්ටිය රත්තරන් පුතේ කියනවා රත්තරන් දුවේ කියනවා නේද ඉතින් එහෙනම් ඒ වගේ මේ මේක ඇත්තටම රත්තරන්ද කියලා බලාගන්න මොකද කරන්න ඕනේ ඒක පිරික්සලා බලන්න ඕනේ පිරික්සල බැලීම සඳහා මොකද කරන්න ඕනේ එහෙනම් ක්‍රමයක් ඕනේ පිරික්සල බලන්න භාවිතා කළ යුතු උපකරණය තමයි අපේ මේ සිත එතකොට මෙන්න මේ හිත හැම තැනම විසිරෙනවා නම් මේ හිත හැම තැනම විසිරෙනවා නම් අපිට මේක පරීක්ෂා කළ බලන්න හම්බෙන්නේ නැහැ ඒක පිරික්සල බලන්න හම්බෙන්නේ නැහැ අන්නේ විසිරෙන හිත පිරික්සන්න පුළුවන් තත්වයකට පත් කරගන්න ඕනේ. ඇතර පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? නේද මේ අපි අතරමයි අපි ළඟමයි. ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ශරීරය හරියට පිරික්සන්න ශරීරය අවබෝධ කරගන්න ලෝකෙම අවබෝධ කරගත්තා කියලා. එහෙනම් මට අවබෝධ කරගන්න තියෙන්නේ මොනවද? මගේ ළඟම ක්‍රියාත්මක වෙන දේ. රූපය මෙතන තියෙනවා මගේ ශරීරය තුළම වේදනාවත් එතනම හටගන්න එකක් සංඥා සංකාර විඥානත් ඔතනම සිද්ධ වෙන ක්‍රියාවලිය. එක් සිද්ධ වෙච්ච දෙයක්. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ තියෙන යථාභූත ස්වરૂපය මගේ හිතටම අල්ලගන්න ඕනේ. එහෙනම් මම මගේම හිත භාවිතා කරලා මාවම පරීක්ෂා කරගන්න ඕනේ. ඇත්ත නැත්ත හරියට කතා කරමු. අය කිසිම කතා කරන්නේ මොකද මේ ධර්ම දේශනා මාලාව අපි සරලව නේද? අපි ගැනම කතා කරන එක. හැබැයි ධර්ම දේශනා මාලාවේදීම තියෙන එකම වටිනම අපි භාවිතා කරන එක දෙයක් තමයි අපි ඇත්ත කතා කරගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය දැන ගැනීම සඳහා මම කිව්වොත් එක විනාඩි දෙකක් මේ කයෙහි දැනීමකට අපි කයෙහි දැනීමට කියන වේදනාව කියලා නේද වේදනාවකට හිත යොමු කරගෙන පොඩ්ඩක් වෙලා ඉන්න කියලා කිව්වොත් ඉන්න පුළුවන්ද නේද අපි කොච්චර උත්සාහ කරත් මේක මොකද වෙන්නේ එහෙම එහෙම විසිරි 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 විසිරි
ඉතින් කාගේ තිල්ලීම පරිදි නැවත නැවත මේකට මේ ප්‍රති මේ කොහොමද කරන්න කියලා නැවත විස්තර කරන්න කියලා මේ මතක් කරලා තියෙන හින්දා ආනාපාන සතියට අපි ලොකු වෙලාවක් ගන්නවා විස්තර කරපු ටිකම නැවත නැවත විස්තර කරන්න. මොකද එක සැරයක් ඇහුවට මදි. හින්දා මේක ප්‍රායෝගිකව නැවත වාරයක් මේ විස්තර කරන්න මේ සූදානම් වෙන්නේ. එතකොට අපි බලන්න ඕන ඉතා ප්‍රායෝගිකව පැත්තකට වෙලා මේ කයෙහි දැනීමක් තුළ හිත තියාගෙන මට ඉන්න පුළුවන්ද කියලා. කයෙහි දැනීමක් තුළ හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් කයේ තියෙන චලනය වෙන එක දැනීමක් තමයි හුස්ම කියලා කියන්නේ. නේද? හුස්ම අපිට හුස්ම අපි ගන්නවා කියලා හරි දන්නේ චක්කු සම්පස්සේන්ද? ඒ කියන්නේ යම් වේදනාවක් දැනෙනින්ද හුස්ම ගන්නවා කියලා දන්නේ චක්කු සම්පස්සේන්ද, සෝත සම්පස්සේන්ද, ගහන සම්පස්සේන්ද, ජීව සම්පස්සේන්ද, කාය සම්පස්සේන්ද, මනෝ සම්පස්සේන්ද? අපි මේක දන්නේ අපිට දැනෙන්නේ කයටයි නේද? මූලික වශයෙන් කයට දැනෙනවා. හුස්ම කියලා හඳුනගන්නේ මනෝ සම්පස්සෙන් එක හරි. නමුත් පළවෙනින් තියෙන්නේ දැනීම. අන්නේ දැනීම මෙන්න මේ නාසිකා වගේ දා නාභිය දක්වාම දැනෙනවා. ඒක දැනෙන්නේ නැත්තම් අපි හුස්ම ගන්නවා කියලා එකක් දන්නේම නැහැ. දැනුණට අපේ අවධානය එතෙන්ට නැත්තම් ඒක දැනෙන්නේ නැහැ. දැන් මෙච්චරලා දැනුණාද? දැන් ඕන් දැන් කියනකොට දැනෙනවා. ඕක විතරන්නේ ඇස් පිහල් එක පවා එහෙමයි. දැන් ඕන් කියනකොට මේ මටත් දැනෙනවා බරට වගේ. නේද? කොච්චර කාලයකට පස්සේද මේ ඇස් පිහල් එක දැනුනේ? පැහැදිලිම දැනුන්නේ නැහැ. අවධානය නැත්තම් දැනෙන්නේ නැහැ. ඉතින් අපි මේ හැමතැනම විසිරි විසිරි තිසිරි තිරි දුණ හිත මෙන්න මේ දැනීමක හිර කරගන්නයි සූදානම් වෙන්නේ. මේ කය තුළට බැස ගන්න ඕනේ. පංච පාදානස්කන්ධය මොකද්ද කියලා අවබෝධ කරගන්න කය තුළට බැස ගන්න ඕනේ. ඉතින් මේක නින්දා සහගතව මේ සඳහා ගොඩක් වෙලාවට මේ යම් ප්‍රතිචාර යම් එක එක අදහස් උදහස් තියෙනවා. මේක මේ හුස්ම දිහා බලන් ඉඳලා මෙලෝ සංසාරේ වැඩක් නැහැ, ඔය මොකද්ද කරන්නේ කියලා. එනැතිම බුදුහාඳුරගෙන් වැඩකුත් නැහැ නේද? මුළු ත්‍රිපිටක ධර්මං ඉදත් මතක් කරා. ත්‍රිපිටක ධර්මයේ ආනාපාන සතිය ගැන ලොකු විග්‍රහ කිරීම තියෙනවා. ඔක්කොම තියෙන එකම ආකාරයට, ආයේ වෙනත් ක්‍රමයක් නැහැ. ඒකෙන්ද බුදුරජාණන් වහන්සේට වැරදිලාය කියලා කියන්න බෑ. අනිත් එක මේ ආයෙ මම මතක් කරනවා, මේ ඇයි අපේ මොන අහවල් දෙයකටද මේ තුන් තේරවිලි කිව්වා වගේ බණ කියන්න බුදුරජාණන් වහන්සේට උවමනාවක් නැහැ නේද? මේක ත්‍රිපිටකයේ තියෙන ඉතා පැහැදිලිව තියෙනවා. සෝ සතෝ වස සති, සතෝ පස සති. සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න. මොකටද? අපිට පුහුණු කරගන්න. හරිද? අපි දරුවෝ යනවා උදේම, මතකද දරුවෝ යනවා උදේම ක්‍රීඩා පුහුණු කරන්න. ක්‍රීඩා පුහුණු කරන්න යනවා. ඉතින් ඒකට අපි කියන නේද, අපි කියන්නේ මොකද? ආයලා ප්‍රැක්ටිස් ගියා නේද? ඒ මොනවාද? කය පුහුණු කරන්න. මොකක් හරි උසපයින් එකක් හරි, දුරපයින් එකක් හරි, මොකක් හරි ක්‍රීඩාවක් පුහුණු කරන්න උදේම යනවා කියනකො ශරීර සුවතාවය සඳහා උදේම යනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට ශරීර සුවතාවය විතරන්නේ මානසික සුවතාවය ඇති කරගන්නත් එහෙනම් අපි ඒකත් පුහුණු කරන්න ඕනේ. කය එක තැනක තියන්න පුහුණු කරනවා වගේ හිත එක තැනක තියන්න පුහුණු කරන්න ඕනේ. එහෙනම් ඒක හරි අපූර්ව පුහුණු වැඩපිළිවෙලා. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. පුහුණු කරන්නේ කොහොමද? පුහුණු කරන්න ඕනේ නිරතුරුව සහ පිළිවෙලට. ඔන්න ධර්මයේ එන වචන දෙක, නිරතුරුව සහ පිළිවෙලට. ක්‍රමානුකූලව හැබැයි නිරතුරුව. දැන් කවුරු හරි කැමති නම් ආනාපාන සතියෙන් ඉදිරියට යන්න, අපි මේ ආනාපාන සතිය ගැන වරින් වර මේ දේශනා මාලාවේදී මතක් කරනවා. එකම දේ නැවත නැවත මතක් කරනවා. වෙන මොකටවත් නෙවෙයි මේක. අපි කොහොම හරි කරලා මේකෙන් අපි ආයුතු ඉදිරියට යන්න ඕනේ හින්දා. එතකොට නාසිකාව අගෙන්ද නාභිය දක්වා දැනෙන මේ හුස්මෙහි අපේ හිත ක්‍රමානුකූලව පුරුදු පුහුණු කරනකොට අපි එදත් මතක් කරා නාසිකාව අග දැනීම, නාසිකාව අග දැනීමට හිත යොමු කරලා ටික ටික මේක වර්ධනය කරගන්න ඕන කියලා. එතකොට උඩට හුස්මක් ගන්නකොට අපිට නාසිකාව අග දැනෙනවා. මේ බලන්න, මේ දැන් නෝ මේ දැම්මම කරලා බලන්න පුළුවන්.
ඔවුන් දැනෙනවා නේද? ආංගේ දැනීම ආපහු හෙළනකොටත් දැනෙනවා. නාසිකාව අග කොටස ප්‍රබලව දැනෙන හින්දා අපි ඒ කොටසට වැඩි අවධානයක් යොමු කරනවා. ප්‍රබලව දැනෙන හින්දා වැඩි අවධානයක් යොමු කරනවා. හරි. එතකොට ඔන්න ඕක දැනි දැනි පල්ලෙහාට උඩට පල්ලෙහාට උඩට පල්ලෙහාට ගන්නකොට ඔන්න ඔය දැනීම තුළ දැනි දැනි ගන්නවා හෙළනවා ගන්නවා හෙළනවා. මේක හිත විසිරෙනකොට ආයෙ මෙතෙන්ට හිත ගන්නවා. ආයෙ හිත විසිරෙනකොට ආයෙ විසිරුණා කියලා දැනගන්නකොට ගන්නවා. ඔහොම ඔහොම පුරුදු පුහුණු කරන්න ඕනේ. මුලදී හරි අමාරුයි. නිදිමත එනවා නැත්තම් හිත එහෙ මෙහෙ විසිරෙනවා අමාරුයි. නමුත් මොකද කරන්නේ? නෑ මම මේක කොහොම හරි කරන්න ඕනේ කියලා. දවස ගානේ උදේ හවසවත් අඩුම ගානේ හරි දෙන්න දවසට 3 වරක්. මේක යම් කිසි කාලයක් කරන් පුරුදු පුහුණු කරන්න. ටික කාලෙකින් පුළුවන් වෙයි යම් කිසි වෙලාවක් මේ දැනීම තුළ ඉන්න. හරිද? එතකොට මේවා අපි සාකච්ඡා කරා. නමුත් මම කෙටියෙන් මේ මතක් කරන්නේ ඒ දැනීම තුළ යම් කිසි වෙලාවක් ඉන්න පුරුදු වෙනකොට අපිට යම් වෙලාවක් මේක තුළ ඉන්න පුරුදු වෙනකොට ඔන්න අපිට ඊළඟ පියවරට යන්න ඕන බව අපි කලින් මතක් කරා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. රසං වාස සන්තෝ රසං අස්ස සාමිති පජානාති. දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා දැනගෙන ගන්නවා. කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නවා කියලා දැනගෙන ගන්නවා. දැන් දැනි දැනි හිටිය කෙනාට තවත් වැඩක්. මොකද්ද දැනි දැනි හිටිය කෙනාට? දැන් නාසිකාවක පුරුදු පුහුණු කරපු කෙනා දැන් ඉතින් මේක හිතට අරගෙන පුරුදු කරන්න ඕන. දැඩි අදිෂ්ඨානයක් අරගෙන හොඳට උඩුකය ඍජුව තියාගෙන වාඩි වෙලා හිමින් හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට දැනි 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 ගන්න පුරුදු කරනවා නාසිකාවක. ඊට පස්සේ යම් කිසි වෙලාවක් මේ විදිහට කරගෙන යන්න පුළුවන් කියලා දැනුණාට පස්සේ සමහර එක දවස් 2-3ක් යන්න පුළුවන්, සතියක් යන්න පුළුවන්, සමහර කෙනෙකුට පළවෙනි දවසේමවත් පුළුවන්. මුකුත් හිතන්නේ නැහැ නාසිකාවක, මුකුත් හිතන්නේ නැහැ දැනීමෙහි හිත යොදාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැනි දැනි ගන්නවා, දැනි දැනි හෙළනවා. ඇයි? සිත එතන රැඳෙන්නේ එතකොටයි. හරිද? සිත රැඳෙන්නේ නැතුව දැනෙයිද? සිත රැඳෙන්නේ නැත්තම් දැනෙන්නේ නැහැ. එහෙනම් දැනි දැනි ගන්නවා, දැනි දැනි හෙළනවා. ඒතර ඔය විදිහට කරගෙන යනකොට දිගට හුස්මක් ගැනෙනකොට දිගයි කියලා අපිට දැනෙනවා. ආන් ඒක මං හඳුන ගන්නවා. ඒකයි මේ කියන්නේ ඒක හඳුන ගන්න කියලා. ඒකට අරටත් වැඩිය සිහියක් ඕනද නැද්ද? ඊටත් වැඩිය සිහියක් ඕන. ඇයි? ඉස්සෙල්ලා නිකන් දැනි දැනි හිටියේ, දැන් දිගද කෙටිද කියලා හඳුනා ගන්නවා. ආපහු හෙලනකොටත් එහෙමයි. එහෙනම් ගන්නකොට හෙලනකොට දිගනම් දිගයයි දැනගනිමින්ම ගන්නවා. හෙලනකොටත් දිගනම් දිගයයි දැනගනිමින්ම හෙලනවා. කෙටිනම් කෙටියයි දැනගනිමින්ම ගන්නවා. හෙලනකොටත් කෙටිනම් කෙටියයි දැනගනිමින්ම ගන්නවා. හරිද? දැන් තාම අපේ අවධානය තියෙන්නේ නාසිකාව අග. මෙන්න මේක කරගෙන යනකොට ප්‍රායෝගිකව කරලා බලන්න මේක අත්දකින්න පුළුවන් හින්දා කියන්නේ. එතකොට අපිට මේකට හේතුවක් හොයාගන්නත් පුළුවන්. මේක අමුතුවෙන් මේ අමුතුවෙන් දෙයක් නිර්මාණය කරා නෙවෙයි. මම මෙයාත් අංගෙ මෙහෙම අහන්නම්. කලබල වුණාම, කෙලස් වැඩි වුණාම, තරහ ගියාම හුස්ම ගන්න වේගය අඩුද වැඩිද? වැඩි. ඒ වගේම අපි සාන්ත වෙනකොට යම්කිසි හිත එකඟ වෙන තැනක් නැත්තම් ටිකක් සාන්තව ඉන්න පුළුවන් තැනකට ගිහාම හරි ගෙදර ඉන්නකොට හරි ඒ වගේ අවස්ථාවක් අපම අපේ හුස්ම ගන්න වේගය අඩුයි. එහෙනම් හිතේ සාන්තභාවයත් එක්ක අනුලෝමවම සමානුපාතිකයි හුස්ම ගන්න වේගය. නේද? ඒක අඩු වෙනකොට අඩු වෙනවා, වැඩි වෙනකොට වැඩි වෙනවා. සාන්තභාවය නොසන්සුම්භාවය වැඩි වෙනකොට නැත්තම් සාන්තභාවය අඩු වෙනකොට හුස්ම වැඩි වෙනකොට හුස්ම ගන්න වේගය, සාන්තභාවයේ වැඩි වෙනකොට හුස්ම ගන්න වේගය අඩු වෙනවා නේද? එහෙනම් ඒක අනිත් පැත්තට නේද? ප්‍රතිලෝම සමානුපාතිකයි. හා. එතකොට මේ විදිහට මේක වෙනවා නම් භාවනාව කරගෙන යනකොට අපේ හිත එක්තරා සාන්තභාවයකට එනවා. කලින් තිබ්බට වැඩිය. අන්න එතකොට හුස්ම ගන්න වේගය වෙනස් වෙලා එක ගානකට එන්න ඕනද නැද්ද? නේද? අන්න බලන්නකෝ මෙතන මිම්මක්නේ තියෙන්නේ. නේද?
බුදුරජාණන් වහන්සේ නිකං යමක් දේශනා කරලා නැහැ. අපිටම අපේ තත්ත්වය හොයාගන්න පුළුවන් හරි පරිස්සමෙන් බොහෝම හිමින්. ඒකයි මම මේ භාවනාවට වැඩි කාලයක් ගන්න කියලා දෙන්නේ. හරි පරිස්සමෙන් බොහෝම හිමින් මේකට කලබල වෙන්න ඕන එකක් නේ මට මේ දැම්මව කරගන්න ඕන දැම්ම කරගන්න ඕන කියලා නෑ. නේද? මම මගේ හිත දිහා බලාගෙන හිත දිහා බලා ගන්නකොට කියනකොට හෘද වස්තුවක් එහෙම මවා ගන්නව නෙවෙයි. නේද? එහෙනම් අවධානය යොමු කරන බලාගෙන කියන වචනේ අපි පාවිච්චි කරනවා විස්තර කරන්න ගියාම එනට ඒක හරි මේ වැරදි තේරුම් ඇති කරගන්නවා කට්ටිය. බලා ගන්නවා කියන්නේ ඇහෙන්නේ බලාගන්නේ නේද? ඒකින්ද කොහොමවත් වැරදිලා හරි බලාගෙන කියන වචනේ කියවුනොත් එහෙම ඒක අවධානය යොමු කරනවා කියලා මතක තියාගන්න ඕන. නැත්තම් අපි හිතනවා මේක බලා ගන්න එකක් කියලා. හිත දිහා අවධානය යොමු කරගෙන හිත විසිර යා නොදී විසිරෙන වාරයක් ගානේ ආපහු තමන්ගේ අවධානයටම යොමු කරගෙන හිත මොකද කරන්න ඕනේ? හිමින් සැරේ මේක තුලම දැනි දැනි ගන්නවා, දැනි දැනි ඉහෙලනවා. ඉතින් බොහෝම හිමින් ටිකක් වෙලා මේකේ තුල රැඳුනට පස්සේ දිගද කෙටිද කියලා, දිගද හුස්ම ඒ ගන්න හුස්ම දිකට දැනෙනවද කෙටියද දැනෙනවද කියලා බොහොම විවේකීව හරි විවේකී හැඟීමක් හිත ඇති කරගන්න ඕන කරන්න පටන් ගන්නකොට. ඒකද තමන් හොඳට පිරිසිදු වෙලා පිරිසිදු තැනක් ලෑස්ති කරගෙන බුද්ධ වන්දනාවක් කරලා ඉතින් ඇත්තටම මේ හොඳ පොඩ්ඩකට ටිකකට නේද ටික වෙලාවකට හරි මේ විවේක දවස පොයේ දවසක හරි කමන්නේ නැහැ මේක ආරම්භ කරද්දිත් නැත්තම් වෙන දවසක හරි නිදහස් වෙන්න පොඩ්ඩක් හැම දෙයකින්ම වගේ තියෙනවා තමයි වැඩ රාජකාරි කවදද නැත්තේ වැඩ රාජකාරි නේද? ඇයි ඉතින් මේ ශරීරය නඩත්තු කරගන්න එපා? අපිට මේ ශරීරය නඩත්තු කරන්නත් තියෙනවා, අනුන්ගේ ශරීරය නඩත්තු කරන්නත් තියෙනවා නේද? ගෙවල් කියන්නේ ඉතින් ගිනි ගෙවල්, ඒක ඇත්ත නේද? ඒකේ ඉතින් ගිනි තියාගෙන හැම වෙලේම ඉන්න ඕනේ නේද? මොහොතකට තමන්ගේ පැත්තෙන් මං උන්නේ ටිකක් නිදහසේ ඉන්නවා. එහෙම කියනකොට ටිකක් නිදහස් වගේ නේද? එහෙනම් කරොත් කොච්චර නිදහස්ද නේද? ඔන්නේ ඔක්කොම තිබ්බද නේද? ඔක්කොම වැඩ තියෙන තමයි මං පොඩි වෙලාවක් උන්නේ නිදහසේම ඉන්නවා කියලා හොඳට පිරිසුදු වෙලා පිරිසුදු තැනක් පිරිසුදු කරගෙන ගැලපෙන ඇඳුමක් ඇඳගෙන අපි බොහොම පිරිසුදු නේද? ඉතින් එහෙම කරගෙන හොඳට ශරීරයත් පිරිසුදු කරලා නාලා හැම නේද? ඒකලා මොකද කරන්න ඕනේ? ඉතින් හිමින් සැරේ හා ඉන්නකො මන් දැන් හිත දිහා බලන් ඉඳා යන්නේ. බලාගෙන නේ මොකද්ද? අවධානය යොමු කරන්න. දැන් මාත් ඉගෙන ගන්න ඕනේ වචනේ පාවිච්චි නොකර ඉන්න. නේද? අවධානය යොමු කරගෙන ඉඳා යන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ අවධානය යොමු කරගෙන හිමින් සැරේ අපි සතර කමඨහන ගැන ඉදිරියේ සාකච්ඡා කරනවා. දැනට අපි ආනාපාන සති ගැන විතරක් කතා කරමුකෝ නේද? පූර්ව කෘත්‍යයන් ගැන පස්සේ සාකච්ඡා කරන දැනට කරන පූර්ව කෘත්‍යයක් කරන්න. ඉතින් බුද්ධ වන්දනාවක් කරපුවාම ගොඩක් ප්‍රමාණවත්. විශේෂයෙන් තමන්ගේ ගුරුවරුන්ට බුද්ධං සරණං ගච්ඡාමි කියන්න හරි ගුරුවරයෙක් ඉගන්න ඕන. සියලුම ගුරුවරුන්ට අපේ ඇත්තෝ ඉන්නවා. යමක් කාගෙන් හරි ඉගෙනගෙන වෙනත් කාගෙන් හරි යමක් ඉගෙන ගන්නකොට කලින් ඉගෙන ගත්ත හරියට අයට හරියට නිඳා කරන. අප්පෝ මං ආදනේ දැනගත්තේ ඔක්කොම මෙච්චර කල් මොනවද දැනගෙන හිටියේ කියලා පරණ ඉගෙන ගත්ත අයට නිග්‍රහ කරනවා. කවදාකවත් ඒක කරන්න එපා. තමන්ගේ ගුරුවරයෙකු නිග්‍රහ කරන්න එපා. වචනයක් හරි ඉගෙන ගත්ත නම් කායෙන් හරි ඒ හැම ගුරුවරයෙක්ම මතක් කරලා පුණ්‍ය අනුමෝදනා කරලා වන්දනා කරලා මනසින්ම තමන්ගේ ඉතා සැහැල්ලුවෙන් හිමින් පටන් ගන්න ඕනේ. හිමින් පටන් ගත්තාම දැන් ඉතින් දැනි ඉන්නකොට යම් කිසි වැඩි වාර ගානක් දැනෙනවා කියලා තේරුණා. වැඩි වාර ගානක් නාසිකාවක දැනීමෙහි මට දැන් හිත තියාගෙන ඉන්න මම පුරුදු කරා කියලා තේරෙනකොට ඔන්න දෙවෙනි පියවරට යන්න පුළුවන්. ඉතින් දෙවෙනි පියවරට ගියා කියන්නේ මොකද්ද? දිග හුස්මක් නම් දිග හුස්මක් කියලා දැනගනිමින් තේරි ගන්නවා. දැනගනිමින් කියන්නේ තේරෙනවා නේද? මට තේරෙනවා. දිගයි කියලා තේරෙනවා. ඒක කටින් කියන්න යන්නේ නැහැ. හිතෙන් කියන්න යන්නේ නැහැ. හිතෙනුත් අපි කියනවා මේක දිග හුස්මක්, මේක කෙටි හුස්මක්. නෑ. එහෙම කරන්න යන්න එපා. එහෙම නැතුව දැනෙනවා කියන එක තේරෙනව නේද? දැනෙනවා කියන එක මම හඳුන ගන්නවා. මෙන්න දිගයි. නේද? දිගයි කියලා හඳුන ගන්නවා. කෙටි කියලා හඳුන ගන්නවා. ඉතින් හිමින් සැරේ මේකට අවධානය යොමු කරගෙන ඉන්නකොට ටික තේරෙයි දිග හුස්මත් නැතුව කෙටි හුස්මත් නැතුව හුස්ම එක ගානකට එනවා කියලා. දිග හුස්මත් නැතුව කෙටි හුස්මත් නැතුව එක ගානකට එනවා. අන්න එතකොට දෙවෙනි පියවර සම්පූර්ණයි. එතකොට අපේ දෙවෙනි පියවර සම්පූර්ණ බව අපි දැනගන්න ඕන හොඳට. එතකොට අන්න ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න මම සුදුසුකම් ලැබලා තියෙන්නේ තුන්වෙනි පියවරට යන්න.
එන හිත යම් කිසි සාන්ත භාවයකට එන්ඩුන් මේකට හේතුවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. තැන් තුන්වෙනි පියවරේ තියෙන මොකද සබ්බකාය පටිසංවේදී සම්පූර්ණ හුස්ම අත්විඳින්න ඕනේ කියන එකයි. හුස්ම කය සම්පූර්ණේ අත්විඳින්න ඕන කියලා. මේ ශරීරය ගත්තොත් එහෙම අපිට මේ ශරීරය එකවර අත්විඳින්නේ නෑ. අපි බලන්න කකුල දිහාට අවධානය යොමු කරොත් ඔළුව මතක නෑ, ඔළුවට අවධානය යොමු කරොත් කකුල මතක නෑ. හරි තැන් දෙකක් එකවර කොනිට ගත්තොත් එක තැනකට අවධානය යොමු කරොත් අනිත් තැන දැනෙන්නේ නැහැ. මේ ශරීරයේ අපි වේගෙන් දුවන මේ හිත එක සැරේකට එක දැනීමක් විතරයි අරමුණු කරන්නේ. හරි එතකොට ඒක ඔක්කොගේම එකතුවක් තමයි මේකට වගේ දැනෙන්නේ. එතකොට නාසිකාව අග අවධානය යොමු කරගෙන ඉන්න අපිට මේ මුළු හුස්මම අත්විඳින්න පුරුදු කරන්න ඕනේ. හරිද? මේකට අපිට ප්‍රායෝගිකව කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තමයි ටික ටික පුරුදු කරන්න ඕනේ. ඒ ප්‍රායෝගිකව එතෙන්ට යන්න ටික ටික පුරුදු කරන ක්‍රමයේ තමයි දැන් මම නාසිකාව අග විතරයි මම දැන් දැනි ඉන්නේ. ඔන්න මොකද කරන්නේ? ඒත් එක්ක එතන දැනි තව කොහේ හරි තැනක් දැනෙනවද කියලා අවධානය යොමු කරන්න. එක හිතකින් නෙවෙයි මේ හිත් පේලියකින් කරන වැඩ. එකවරකට එක තැනක් නම් නේද, එක සැරේකට එක තැනක් නම් තැන් දෙක තුනක් දැනෙන්න විදිහක් නැහැ නේ. නමුත් මේක හිත් පේලියකින් කරන්නේ. එහෙනම් නාසිකාව අග දැනි මොකද කරන්නේ? ආයසරයක් අපි අවධානය යොමු කරනවා. තව පහළ ප්‍රදේශයේ කොහෙද දැනෙන්නේ? නිදහසේ බලන්න. කොයි හරි ප්‍රදේශයක් පහළ දැනෙන ප්‍රදේශයක් හඳුනා ගන්න යන්න ඕනෙත් නැති හැඳි නෙයි. නිකම්ම කියනවා බඩ හරිය දැනෙනවා, පපුව හරිය දැනෙනවා කියලා අපේ හිත හඳුනා ගන්නවා. හඳුනාගත්තා කියලා ප්‍රශ්නකුත් නැහැ නේද? බලෙන් හඳුනා ගන්න යන්න ඕනෙත් නැහැ. නමුත් පහළ ප්‍රදේශයේ තියෙන යම් දැනීමක් තියෙනවා නම් අන්නේ දැනීමට හිත යොමු කරනවා. දැන් මොකද වෙන්නේ? නාසිකාව අග ඉඳන් අන්න ඒ දැනීම නාසිකාවගේ දැනීමත් එක්ක සම්බන්ධ කරගෙන ඒ පහසුවෙන් දැනන කොටස එකවර දැනි ගන්න උත්සාහ කරනවා දෙකම. හරි, දැන් මේ හුස්ම කරන් බලන්න. නාසිකාවගත් දැනෙනවා, ඔන්න නාභිය බඩ දිහත් දැනෙනවා නේද? අන්නේ දෙකම එකවර දැනි ගන්න උත්සාහ කරනවා. දැන් ඔය එක සැරේ දැනුණා වගේ නෙවෙයි, අර විදිහට ඉස්සෙල්ලා නාසිකාවග හොඳට පුරුදු කරලා තිබුණා නම් පසුව අපිට මේ දෙක එකට කරගෙන යන්න පුළුවන් හොඳට. දැන් ඔන්න මට දෙකම එකවර දැනෙන ගානට හිත පුරුදු කරා. දැන් මොකද කරන්නේ? ඔය දෙකම ටිකක් වෙලා යනකොට තැන් දෙකම හොඳට ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. තැන් දෙක කියන්නේ ප්‍රදේශ දෙකක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දෙකත් එක්ක තවත් කොහේ හරි ප්‍රදේශයක් දැනෙනවා. අපි හිතමු ඉස්සෙල්ලාම දැන් නාසිකාවග දැනි හිටියේ, තාම නාසිකාවග දැනෙනවා. ඒකත් එක්ක අපි නාභිය දැනන ගානට ගත්තා. දැන් නාභියයි නාසිකාව වගේ දෙකම එකවර දැනි ගන්න පුළුවන්. හරි, ගොඩ වෙලා ගන්න පුළුවන්. මම කියන්නේ මේක නිදහසේ කරන්න කියලා. දැන් ආය අවධානය යොමු කරනවා ඒ දෙකට අමතරව තව කොහේ හරි මට දැනෙනවද කියලා. ඔන්න පපුව දැනෙන්න පටන් ගන්නවා කියලා හිතනකොට දැන් මේ පිළිවෙලටම නෙවෙයි ඈ අපේ ආයත මම මේ කිව්වේ මොකක් හරි එකක් කියලා දෙන්න බෑ නේද? නැත්තම් කෙනෙක් ඔන්න වෙලාවකට කියනවා මට, මම ප්‍රශ්න ටික පස්සේ සාකච්ඡා කරන්නම් ආනාපාන සති කට්ටියට එන ප්‍රශ්න ටික. නැත්තම් කට්ටිය අහනවා මගේ නේද, මට දැනෙන්නේ ඉස්සෙල්ලා පපුවනේ නේද? එහෙම පිළිවෙලක් නැහැ. එතකොට දැන් මේ දෙකම දැනিলা, දැන් මොකද කරන්නේ? දැන් ඔන්න ආය අවධානය යොමු කරනකොට මෙන්න පපුව ප්‍රදේශයක් දැනෙනවා කියලා හිතන්නකෝ. එතකොට මොකද කරන්නේ? දැන් තුනම දැනි ගන්න පුරුදු කරනවා. අපේ හිත පුරුදු කරන්න පුළුවන්. මේකට මම කලිනුත් කිව්වා, නමුත් ආය දැනුත් කියන මෙතෙන්ට ගැලපෙනම හින්දා වාහනයක් එලවන එක හිතලා බලන්නකෝ නේද? වාහනේ එලවන්න පුරුදු වෙන්න ඕනේනේ. නැත්නම් ඉතින් අර කියලා දෙන එක්කෙනා කියලා දුන්න සුක්කානම මෙහෙම කෙලින් අල්ලගෙන යන්න, මෙහාට කැපුවොත් මෙහාට කැපෙනවා, මෙහෙම කැපෙනවා, අර පැත්තෙන් ගෑස් දෙන්න ඕනේ, අර හිමි ওই ටික කියලා දුක් කියන කියලා දුන්නා පුරුද්ද එන්න එපා. හිත පුරුදු කරන්න ඕනේ. කියලා දුන්න ගමන් පුළුවන් වෙන්නේ නැති හැටි බලන්න නේද? සුක්කානම අල්ලගෙන යන ගමන් ගෑස් එක දෙන්න කියලා ආය අර ක්ලච් පැඩල් එක මාරු කරන්න, ක්ලච් මේ ගියර් මාරු කරන්න එහෙමලා කියලා කිව්වොත් එහෙම මේ අර මාරු කරන්න කකුල අවධානය යොමු කරන මොකද වෙන්නේ? අත අහකට යනවා නේද? පැත්තට යන්න බලන්න. හැබැයි පුරුදු වුණාට පස්සේ කාතක් හරි කතා කරගෙන එලව යන්න පුළුවන්. ඔක්කොම වෙනවා. අන්න ඒ වගේ පුරුදු කරන්න පුළුවන් මේක.
ඒවගේ තැන් එක තැනක් දැනි දැනීන්ට පුරුදු කරපු කෙන තැන් දෙකක් දැනි දැනීන්ට පුරුදු කරනවා ආය මොකද කරන්න. තැන් තුනක් දැනි දැනීන්ට පුරුදු කරනවා ඒ තුනම ප්‍රකට වුණට පස්සේ තවත් කොහර දැනි දැනීන්ට පුරුදු කරනවා ඒකත් ප්‍රකට වුණට පස්සේ තවත් තැනක් දැනි දැනීන්ට පුරුදු කරනවා එකන් දැනි දැනීට කියන්න අර එකට එකතු කරනවා ඇත්තරම. මෙහෙම කරගෙන ගියොත් පරිස්සමෙන් අන්තිමටම නොවේද අන්න මුළු හුස්මම අත්දකින්න පුළුවන්. ඉස්සෙල්ලාම නාසිකාව අගින්දන් නාභිය දක්වා කොටස අකණ්ඩව දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඊට පස්සේ තව අවධානය යොමු කරනවා. තව අවධානය යොමු කරනකොට මේක මොකද වෙන්නේ? තව පළලට දැනෙනවා. මේ බලන්න මේ හුස්මක් හොඳට අරන් බලන්න මේ උඩුකයේ නේද මුළු සම්පූර්ණ පිම්බීමක් දැනෙන්න පටන් ගන්නවා. මයිනහමකට හුලං අදිනකොට වාගේ මුළු උඩුකයේම පිම්බීමක් හැකිදීමක් අත්දකින්න පුළුවන්. එකවර අත්දකින්න පුළුවන් මේක. මොකද නාසිකාවගේ දැනීම පටන් ගන්නකොටම උදරේ දැනීම පටන් ගන්නවා. මොකද මේ ඔන්න හුලම් බන්දෙන් සාමාන්‍ය හුස්මක් කරන් ඔන්න පිට කරා දැන්. හරිද? එහෙම පිට කරාට පස්සේ බලන්න තව ඉතුරු වෙලා තියෙනවද නැද්ද කියලා මේ. ආ ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා නේද? එහෙනම් මෙහෙන් පටන් ගන්නකොටම මෙහෙ තෙරපෙන්ට පටන් ගන්නවා. කියන්නේ එකවර අත්දකින්න සම්පූර්ණ හුස්මක් පිම්බීමක් ලොකු උදරයේ පිම්බීම විතරක් නෙවෙයි මුළු උඩු කයේම ලොකු පිම්බීමක් හැකිලීමක් හැම වාරයකම දැනෙන්න පටන් ගන්නවා. ඒක දැන් මේ හොඳට අපිට දැන් දිගට අදිනකොට හොඳට දැනෙනවනේ. ඒ දැනෙනකොට සහනයක් තියෙනවද නැද්ද? ඉතින් එහෙනම් සහනයක් තියෙනවා. දිගට මෙහෙම ඇද ඇද හිටියනම් සහනෙන් ඉන්න පුළුවන්. එහෙම බෑ. ඉසේකක් මොකුත් එක්ක හැදෙනවා නේද? අපිට එහෙම හිතලා කරන්න බෑ හුස්ම. නමුත් හිතන්න සාමාන්‍ය හුස්ම ඔක්කොම දැනෙන්න පටන් ගත්තාම හරීම සුවදායක තත්වයක් ඒක. අපි මේ සාමාන්‍ය හුස්මක් ගන්න. හැබැයි මේ ගැනෙන හුස්ම නමුත් ඔක්කොම දැනෙනවා නම් ලොකු සුවදායක අවස්ථාවක්. ඒක හරී වටින අවස්ථාවක්. හරි. ඉතින් මේ ලොකු සෝයක් විඳින්න පුළුවන් මේ එකාකාරීව මුළු හුස්මම ගත්තොත්. මං දැක්ක හැටියට අචාම් බ්‍රහ්මන් සාන්දුරංගි පොතේ පියකරු හුස්ම කියලා තියෙන ඔන්න ඔය අවස්ථාව තමයි කියලා මට හිතෙන්නේ. එතකොට මෙන්න මේ සම්පූර්ණ හුස්ම අත්දකිමින් තේරුම් ඒ කියන්නේ දැනි මුළු හුස්මම දැනි ගන්නවා දැනි හෙලනවා දැනි ගන්නවා දැනි හෙලනවා ඔය ගානට පුරුදු කරන්න ඕනේ. අපි ඔවා මේ නේද ඔවා මේ කාලයට ගැලපෙන ඒවා නෙවෙයි මේක මොකටද තේරුමක් නැහැ කියලා හිතනවා. අර ප්‍රැක්ටිස් කියන වචනේ ඕකට දාගන්න අපේ කට්ටිය කැමති එකට නේද? ඒක නෑ ගැලපෙනවා වගේ නෑ වෙන කාලේ මම්මගේ හුස්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක. භාවනා කරන්න බෑ කියනවනේ දැන් අද කාලේ තියෙනවා නිකන් භාවනාව එහෙම කියන එක නිකන් මොන වචනේ දාගෙන හරි කමක් නැහැ වැඩේ වුණොත් එච්චරයි නේද? අපි යනවා අපි ප්‍රැක්ටිස් කරන්න යනවා කියවහන් නිකන් ටිකක් තියෙනවනේ නිකන් නේද? මොකද මේ අපේ අයට එහෙම තියෙනවා ටිකක් සමහර වෙලාවට. ඉතින් ඒක හින්දා අන්තිමට සසරම නිදහස් වෙන්න තියෙන අවස්ථා නැති වෙලා යනවා. මේ නවීන පන්නය නේද සුද්ධගෙන් ආපු ආභාසය මේවා හින්දා ඉතින් අපිට සිංහල භාෂාවේ බෞද්ධ ධර්මයේ තියෙන දේවල් හරි පල්ලෙහාට දාලා තියෙන 60-70 ගියාම ආච්චි අම්මලා සීයලා කොරන්න දෙයක් නැතුව ගොඩේ මිනිස්සු පාවිච්චි කරන එකක්. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ නේද උතුම් දෙයක් විදිහට. නමුත් අපේ අය මේක හීනෝ ගම්මෝ පුතග්ජනිකෝ ආදි වශයෙන් දේශනා කරේ කාමසකල්ලිකාණ යෝගය. නමුත් කාමසකල්ලිකාණ යෝගය තමයි උසස් එකක් කියලා ගන්න. අනිත් ඒවා ග්‍රාම්‍යය විදිහට ගන්න බලන. ඒකින්ද එහෙම නෙවෙයි අපි බොහොම දැඩි ශ්‍රද්ධාවක් උපදවා ගන්න ඕනේ. මේක මම කරන්න මොන දෙයක් මම මේක පුහුණු කරන්න ඕනේ. හරිද? එහෙම කියලා ඔය ගානට අපේ පුහුණුව සිද්ධ කරොත් ඇත්තටම පැහැදිලිවම මේ උඩුකය එක දිගට අත්දකින්න පුළුවන් තත්වයකට එන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් එතෙන්ට එනකන් එන්න. ඒත් කෙනෙකුට හිතේ යයි මේක කියලා. නේද? මොකටද මේක? මොකටද මේක කරන්න කියලා. බලන්න චිත්ත ඒකාග්‍රතාවයක් හැදෙනවද නැද්ද කියලා මේ බලන්න. උඩුකය ඍජුව තියාගෙන දැන් උඩුකය ඍජුව තියෙන වෙලාවට හුස්මෙහි දැනීම අපිට තියෙන විදිහත් උඩුකය වෙන වෙන පැත්තකට මෙහෙම ඇද වෙලා වගේ තියෙන වෙලාවක දැනෙන විදිහත් එකම වගේද වෙනස්ද? වෙනස්. එහෙනම් උඩුකය ඍජුව
උඩුගාය ඍජුව තියෙන්න ඕනේ කියන එක මේ භවනාවේදීත් අවධාරණය කරලා තියෙනවා. එහෙනම් මගේ උඩුගාය ඍජුව තියෙනවා නම් ඔන්න අනිවාර්යයෙන්ම ඒ හින්දා වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට හුස්මේ දැනීම වෙනස් වෙන්නේ දිගනම් ඒ දිගනම් දිග හුස්මකත් කෙටි හුස්මකත් දැනීම වෙනස්ද නැද්ද? දැනීම වෙනස් නේද? දිග හුස්මක් ගන්නකොට මේ දිගට ඇද්දොත් දැනෙන දිට වැඩිය කෙටියට ගන්නකොට දැනෙන විදිය වෙනස්. දැන් දෙවෙනි පියවර අවසානයේ මොකද උනේ? එක ගානට ආවා නේද? දෙවෙනි පියවර අවසානයේදී කරන කෙනාට අත්දකින්න පුළුවන් එක ගානට එනවා කියලා. එහෙනම් ඒකෙන් වෙනස් වෙන්නේ නැහැ. උඩුකය ඍජුව තියෙනවා නම් ගන්න හුස්මත් දිග කෙටිත් එක ගානට ඇවිල්ලා නම් හුස්මක් ගන්නකොට අරගෙන දානකොට පළවෙනි වතාවේදී දැනුණා නම් යම් විදිහකට දෙවෙනි වතාවෙත් දැනෙන්නේ අරගෙන දානකොට ඒ විදිහටමද නැද්ද? තුන්වෙනි වතාවෙත් අරගෙන දානකොට දැනෙන්නේ ඒ විදිහටමද නැද්ද? හතරවෙනි වතාවෙත් අරගෙන දානකොට දැනෙන්නේ ඒ විදිහටමද නැද්ද? නේද? හැම වතාවකම අරගෙන ආපහු දානකොට දැනෙන්නේ එකම විදිහට. ඒක වෙන්නම ඕනද නැද්ද? ඒක වෙන්නම ඕනේ. උඩුකය ඍජුයි තික කෙටි එක ගන්න. එහෙනම් ටික වෙලාවක් යනකොට අපේ හිතට මොන වගේ දෙයක් අරමුණු වේද ඔය දැනීමත් එක්ක? අන්න ඒ දැනෙන විදිහ අපේ මනසෙහි නේද? මනසින් අරමුණු වෙනවද නැද්ද? මනස හඳුනා ගන්නවද නැද්ද ඒ දැනෙන විදිහ? මම අර කලිනුත් කිව්වේ මේ ශරීරය මේ මෙහෙම එකාකාරීවම මේ ඇඟිල්ලෙන් පිරිමදිනවා. එකම විදිහට පිරිමදිනවා. හරිද? එකම විදිහට පිරිමැද්දොත් ටික වෙලාවක් යද්දි මම ඇඟිල්ල අහකට ගන්නවා. පිරිමැද්ද විදිය මතක හිටනවද නැද්ද? හැබැයි තැන් තැන් වලට අයින්ව නම් එක වෙලාවකට තද කරලා එක වෙලාවකට හිමින් එහෙම පිරිමැද්දොත් මතක හිටිනවද? එහෙනම් එකම ආකාරයකට නම් මේ පිරිමැදීම සිද්ධ වෙන්නේ. ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? මතක හිටිනවා. අන්න බලන්න එකම ආකාරයකට නම් හුස්ම ගැනීම සහ හෙලීමේදී දැනීම සිද්ධ වුණේ මතකයි මම කියවනේ දෙකම දැනීම. එහෙනම් ටිකක් වෙලා යනකොට මොකද වෙන්න ඕනේ? ඒක අත්දැකලා ටිකක් වෙලා යනකොට මොකද වෙන්න ඕන? ඒක මතක අන්න මතක හිටිනවා. දැන් අපි හිතමු භාවනාව නැවැත්තුවා කියලා හදිස්සි. නැවැත්තුවත් අරක මතකද නැද්ද? අන්න ඒක එහෙනම් මොකද්ද? මනසින් ගන්න අරමුණයි. ඒක තමයි ආනාපාන සතියේ අපි අල්ල ගන්න ග්‍රහණය කරගන්න නිමිත්ත. භාවනාවකට මොකක් හරි අරමුණක් එපෑ නේද? එහෙනම් මෙච්චර වෙලා කරලා තියෙන්නේ මොකද්ද? අරමුණ සකස් කරපු එකයි. මෙච්චර වෙලා කරේ අරමුණ සකස් කරපු එකයි. ඉතින් ඔතෙන්ට දක්වාම අපි ඔයිට කලිනුත් කතා කරා, අදත් කතා කරා. ඇයි? එක දවසක් අහලා මදි. හරිද? එක දවසක් අහලා මදි මේක ඔන්න ඔය අරමුණ තුල හොඳට හිත ප්‍රගුණ කරන්න ඕනේ. අන්න එහෙම ප්‍රගුණ කරපුවාම අපිට හුස්ම අත්දැක්කා, හුස්ම ඕක හොඳට ප්‍රකට කරපුවාම තේරෙනවා මම මෙච්චර කල් හුස්ම අරන්නේ නැහැ කියලා. හරි. මෙච්චර කල් මට හුස්ම දැල්ල නැහැ කියලා. ඒතර ඔන්න ඔය අරමුණ තමයි ඊට පස්සේ අපි විදර්ශනාවට ගන්න. ඇයි? ඕකත් එක්ක අපිට ලොකු අදහසක් එනවා. මෙන්න මෙහෙම. ඒ ගැන අපි පස්සේ ගොඩක් සාකච්ඡා කරමු. ඔය ටික දැනෙනකොට එකාකාරී ඔය ටික දැනෙනකොට ඔය දැනීමේ හිත හිර වෙන අතරේ අත් කකුල්වල දැනීම අනිත් තැන්වල හුස්මට අදාළ නැති අනිත් තැන්වල දැනීම සංසිඳෙනවා. හරි? අන්න ඒ සංසිඳීමත් එක්ක මොකද වෙන්නේ? දැනෙන්න පටන් ගන්නේ මගේ මුළු ශරීරයම මෙච්චරයි කියලා. හරි. මං කියනවා අත්දැකලා බලන්න. මේක ක්‍රමානුකූලව පුරුදු පුහුණු කරලා අත්දැකලා බලන්න. දැන් මේ වෙනකොට අපිට මගේ මුළු ශරීරයම මාපට කිල ඉඳන් මේ හිස්මුදුන දක්වා කියලා හිතනවනේ, පාදතලේ ඉඳන් කේසමත්තකය දක්වා කියලා හිතනවනේ මුළු ශරීරය. ඔන්න ඔය කියන වෙලාවට අත්දකින්න පුළුවන් අනිත් හරිය නෑ, හුස්ම විතරක් තියෙනවා, මගේ මුළු ශරීරයම මෙච්චරයි. ඒකත් එක මොකද වෙන්නේ? අනිත් ටික මගේ නෙවෙයි කියන හඳුනා ගැනීමක් එනවද නැද්ද?
එන සෑහන කෑල්ලක් අයිංකරගන්න පුළුවන් ටිකත් එක්. අල්ලන් ඉන්න මස්කොඩෙන් ලොකු කොටසක් අයිගෙනවා. අයිගෙනවා ගැන තේරෙනවා. තැඟ මේ යන ගමන මොකද කියර මතකන්න පංචිපාදානස්කන්දය අදකින්න යන්නේ ලොකු කුට්ටියක් අයින් කරවන්න. ඒක අත්දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දේකම ක්‍රමවේදයක් තියෙනවා. මදන්න දෙන්න තුන්දන කෙල මගින් හන ඕකනේ ආර්යාන පන සති කියැන වෙන මොක් හරිකත්ති නම කුසල් ඇදලා කුසල් අතාරට කියලා මංක ඉතින් පැත්තකර කියල ඉඳගෙන කුසල් ඇදලා කුසල් අතාරටිති. ඒරයි කතන්දර ඉතින් එහෙම කියනවනම් හරි අන්ඩුවර පැත්තකරලා අයිනකරලා ඉඳගෙන හුස්මත් එක්ක කුසල් අදිනවා අකුසල් අතාරිනවා මේ අහෙලනකොට ඉතින් ඒකින්ද කමක් නෑ එක ලොකූ දෙයක් කුසල් ඇතුළට අරගෙන අකුසල් එලියට දාන්න හුස්මත් එක්ක පුළුවන්නම් ලොකූ දෙයක් පුළුවන්නම් කරන්න තිය. හරිද? ඒක කරන ක්‍රමයක් ඕනෑ. ඒ කරන ක්‍රමය තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකයි අද තියෙන ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක මේ අතන් හිතයි නේද මේකට මම ලොකු කාලයක් ගන්නවා කියලා නෑ මේ ටිකක් සාකච්ඡා කරලා ඊට පස්සේ සතර කමඨහන සාකච්ඡා කරාට පස්සේ මේක කරගෙන යනකොට එන බාධාව සතර කමඨහන අපි ළඟ නැති හින්දා සතර කමඨහන සාකච්ඡා කරලා පස්සේ ආයසරයක් ආනාපාන සතිය අපි නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරනවා. ඒකින්ද විදර්ශනා කරන්න ශරීරයයි විදර්ශනා වෙන්නේ ඔන්න ඔතෙන්ට එනකම් ඔය ටික අපි සාකච්ඡා ඔය ටික මේ කරගෙන ගියාම ඒකද ප්‍රායෝගිකව කරන්න අත් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අපි ශරීරය තුළට බැස ගන්න ක්‍රමවේදයක් තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒකද මම කියන්නේ අත් දැකලා බලන්න අත් දැකලා බලන්න උදේ දවල් හවස පුරුදු පුහුණු කරලා අත් දකින්න මේ ටික කරන්න පුළුවන් හින්දායි කියන්නේ. හොඳ එහෙනම් අද දවසේ අපි මේ පිළිබඳ සාකච්ඡා කරන කොටස මෙතන නිමා වෙනවා. නමුත් අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරන මේ අත්තන්ට තමන් විතරක් ධර්මය ශ්‍රවණය කරලා නෙවෙයි අන් අයටත් අපි මේ ශ්‍රවණය කරන ධර්මය ලබා දෙන්න ඕන කියලා මුළු ලෝකෙටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෙදා දෙන්න ඕනේ කියන අරමුණෙන් දායකත්වය සැපයලා මේ ධර්ම දේශනාවට දායකත්වය සැපීමෙන් යම්කිසි කෙනෙක් ධර්මය ඇහිලා තමන්ගේ තුළ වෙන යම් වෙනසක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගන්න වාරයක් වාරයක් ගන්න මේ දායකත්ව දරපැත්තන්ට මහා විශාල පිනක් අනුමෝදන් වෙනවා. ඒකින්ද මේ පින්වන්ත පිරිසට අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා හැම දිනාටම ධර්මයේ බෙදා දීමේ ආනිසංස වාරයේ හේතු කොටගෙන මේ අත්තන්ට හැකියක්මනින්ම සියලු ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු සාසනං සිරං රක්ඛන්තු දේශනං සිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ විදිහට සඳහන් කරලා තියෙන්නේ දෙහිවල වෛද්‍යපාරේ නොම්බර 15 නිවසේ ජීවත්ව සිට නැසී ගිය එජී පෙරේරා මහතාගේ සහ මේබල් ඩයස් පෙරේරා මහත්මියගේ සුජීවත්ව සිටින දූදරුවන් සහ පවුලේ සිසු අය විසින් කියලා සඳහන් කරලා තියෙනවා. එජී පෙරේරා මහතා පියා මේබල් ඩයස් පෙරේරා මහත්මිය මව බ්‍රිගේඩියර් සරත් පෙරේරා ලොකු අයියා ඇතුළු වර්ග පරම්පරාවේ සියලුම මිය පරලොවගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට සහ හිතවතුන්ට අප්‍රේල් මාසයේ උපන් දිනයේ යෙදෙන සුභාෂ් පෙරේරා මුණුපුරාටත් අනුක් අබේරත්න චූටි පුතුටත් මේ මාසයේ උපන් දිනයේ දෙන බන්දුල පෙරේරා පුතාටද වෛද්‍ය ලක්ෂ්මී පුංචි හේවා දුවටද සහ සෙනායා අබේරත්න චූටි දුවටද කියන ඇට සෙත් ප්‍රාර්ථනා කරන්නත් දේශකයන්න් වහන්සේට අතිපූජ්‍ය කුසලධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම බෞද්ධ කාර්ය මණ්ඩලයටද සියලුම ස්වාමින් වහන්සේලාට රණවිරුවන්ට අපි සැමටද උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිස මෙම ධර්ම දානය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සනාහ කරලා තිනවා. කැතම් බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝක යත්තන් මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශයටම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.